ජාලනි ජයවර්ධනයන් නමින් හඳුන්වනවට වඩා මුළු රටම ඇයගෙන දන්නේ ජාලනි ප්‍රේමදාස කියු විටයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආදරණීය බිරිඳ වන ඇය මතුයන් දිනක මෙරට පළමු කාන්තාව වේද යන කුකුස බොහෝ දෙනෙකුට නැතුවම නෙවේ. නමුත් මේ කතාබහ ඒ කුකුස සංසිඳුම් වෙනුවෙන් කරන ලද එකක් නොවන බව කිව යුතුයි. දේශපාලන පසමිතුරන් සජිත් ජාලනි යුවලට චෝදනා කරන්නට අවසිරිට ඔවුන්ට දරු මල්ලන් නැත යන කරුණු මාතෘකාවක් කරගනි. මේ කතාබහේදී ජාලනි ඒ ගැන විවෘතවම කතා කළාය. එහිදී අපිට මතක් වූයේ වරක් කාන්තාවන් වෙනුවෙන් පැවති වැඩසටහනකදී වේදිකාව මත දිගහැරුණු රංගපෑමක් දැක ඇස් සංවේදී වූ ආකාරයයි. එබෑම රංගනය ඉදිරිපත් කෙරුණේ නීලා වික්‍රමසිංහගේ වූ දරුවෝ නැති අම්මාලා දරු සුරතල් පෙන්නාලා යන ගීතයටයි. ඉතින් වැටීම් නැගිටීම් මැද සජිත් සමග ගෙවන ජීවිතය ගැන ඇය කීවේ මෙවැනි කතාවක්. දෙන්නෙක් විවාහ වුණාට පස්සේ දරුවන් හදනවද නැද්ද කියන දේ බොහොම පෞද්ගලික කාරණාවක්. හැබැයි ඔබට දරුවන් නැහැ කියන කාරණේ මත සජිත් දේශපාලනිකව ප්‍රහාර එල්ල කරන අවස්ථා තියෙනවා. කොහොමද ඒ දේවල් දෙන්නත් එක දරාගන්නේ? ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මම ඔබට කියන්නම් අපි දරුවෝ හැදුවේ නැත්තේ ඇයි කියලා. දරුවෙක් පිළිසිඳ ගැනීම කියන කාරණේදී මම සෑහෙන සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. දරුවෙක් හදනවා කියන මාර්ගයේ නොයන්න අපි තීරණය කළේ මට මුහුණ දෙන්න උණු ඒ සෞඛ්‍ය ප්‍රශ්න නිසා. අපි දරුවෙක් නොහදා ඉමු කියලා මුලින්ම යෝජනා කළේත් සජිත්. මොකද දරුවෙක් හදන්න ගන්න උත්සාහයකදී මගේ ජීවිතයට උනත් අනතුරක් වෙන්න තිබුණා. ඔයා නැතුව මට දරුවෙක් අවශ්‍ය නැහැ කියලා එදා සජිත් කියපු දේ මගේ හිතේ අදටත් තදින්ම තැන්පත් වෙලා තියෙනවා. මගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා සජිත් දේශපාලනිකව ප්‍රහාර එල්ල කරනකොට මුලදීනම් මට සෑහෙන කනගාටුවක් ඇති වුණා. හැබැයි පසු කාලීනව මම තේරුම් ගත්තා දරුවන් නැහැ කියන අතිශය සංවේදී කාරණය අල්ලගෙන අපට මඩ ගහන අයට මොනතරම් දුර්වල මානසිකත්වයක්ද ඇති කියලා. එහෙම මඩ ගහන හැමෝම මව්කුසකින් බිහි වුණ අය, ඒ වගේම බිරිඳක් සහෝදරියන් දරුවන් ඉන්න අය, දරුවන් සම්බන්ධ කාරණේ මුල් කරගෙන මටත් සජිත්ටත් මඩ ගහන අය, තමන්ගේ මවට බිරිඳට සහෝදරියන්ට සහ පොද්වි කාන්තාවන්ට ගරු කරන අය නෙවෙයි කියලයි මම හිතන්නේ. අනෙක් අතට සජිත්ට කරන්න වෙනත් චෝදනා නැති නිසයි මෙවැනි මඩ ගහන්නේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.